ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය මගින් වැඩසටහන ක්‍රියාවට නංවනවා. ජාතික භාෂා පුහුණුව තුළින් ශ්‍රී ලාංකික ජනතාව අතර සාමය සහජීවනයේ වර්ධනය කිරීම අරමුණයි. දීප ව්‍යාප්තව සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ඉගැන්වීම සඳහා සුදුසුකම් ඇති පුද්ගලින් තෝරා ගැනීමට ලැබුණු ඉල්ලුම්පත් 16,000ක් අතරින් 1,200ක් ඊට තෝරාගෙන තිබෙනවා. ඔවුන්ටයි අද කැඳවීම් ලිපි ප්‍රදානය කෙරුණේ. පුහුණු පාඨමාලාව දේශන පැය 450කින් සහ පැය 150ක ප්‍රායෝගික පුහුණුවකින් සමන්විතයි. පුහුණුව සාර්ථකව නිම කරන පිරිස ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ සම්පත් දායකින් ලෙස ලියාපදිංචි කෙරෙනවා. මේ අවුරුදු අතර තුල අපි ආණ්ඩුවේ රගමත්තුමාගේ මග පෙන්වීම යටතේ මා දැනගත දෙයක් තමයි මේ රටේ ජීවත් වන සිංහල බස කතා කරන ජනතාව අතරත් දෙමළ බස කතා කරන ජනතාව අතරත් තියෙන අවබෝධය ඇති කරගන්නට පුළුවන් නම් මේ රටේ අද පවතිනවා කියලා අපි හිතන ජාතික ප්‍රශ්නය නැත්නම් දමිළ ප්‍රශ්නය සිංහල ප්‍රශ්නය කියන මේ ප්‍රශ්න වලට විසඳුම 90%ක් කරිය අපි ලබා දෙන්න පුළුවන් කියලා මම දැනගන්නවා. 5000ක් වෙනකන් තවත් මේ වගේ පුහුණු කරු අපි වදවා ගන්න පුළුවන් කියන පොරොන්දුව නිලවසයෙන් අපි ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. අද උදේ කැබිනට් මණ්ඩලයේ ඔබලාගේ මේ භාෂා පුහුණු කර පිළිබඳව අපේ එකඟතාවය මුදල අමාත්‍යාංශ සිට අපි ලබා ගන්න පුළුවන් වෙලා පුළුවන් වුණා කියලා සුභාරංචියත් ව්‍යවස්ථාව ලබා දෙනවා. රටක් හැටියට ශ්‍රී ලාංකික අනන්‍යතාවය තහවුරු කරගෙන ශ්‍රී ලාංකික බෞද්ධ අනන්‍යතාවය තහවුරු කරගන්නා ගමන් ශ්‍රී ලාංකික හින්දු, ශ්‍රී ලාංකික කතෝලික, ශ්‍රී ලාංකික මුස්ලිම්, ශ්‍රී ලාංකික ද්‍රවිඩ සියලු ජාතීන් එකට ජීවත් විය හැකි සමාජයක් බවට පරිවර්තනය කර ගැනීමේ වගකීම මගේ මිත්‍ර මනෝ ගණේෂන් ඇමතුමා ඇතුළු අප රජය සතුව තිබෙනවා කියන එක මම මතක් කරන්න කැමැතියි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද බම්බලපිටියේ පිහිටි බෝරාපල්ලියේදී ඔවුන්ගේ ජීවමාන ආගමික නායකයවන සේ යත්නතුමා ඇතුළු ආගමික නායකින් පිරිසක් හමු වුණා. මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සම්මේලනයේට රටවල් 40ක බෝරාවරුන් 30,000කට ආසන පිරිසක් සහභාගී වී සිටිනවා. අමාත්‍ය ජෝන් නමරතුංග මහතාද ඊට එක්ව සිටියා.